ආයුබෝවන්. ඉතින් අදත් මම ඔයාලට ඉතා වැදගත් දෙයක් අරගෙන. ෆයින් ඇන්ඩ් ටේස්ටි අප්ලෝඩ් කරපු වීඩියෝ ගොඩාක් ප්‍රයෝජනවත් කියලා මේ වෙනකොට ගොඩක් දෙනා සඳහන් කරලා ඉවනවා. ඒ වගේම ඒවයින් ගොඩක් ප්‍රයෝජන ගත්ත අය ඒ වෙන සඳහන් කරලා වගේම පින්තූරත් එකතු කරලා තියෙනවා. ඉතින් මේව දැකිද්දි ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඔය රැකියාවක් නොකර නිවසේ සිටින කාන්තාවක් වෙන්න පුළුවන්. ඉතින් අපිටත් පුළුවන් අපේ පවුලේ ආදායම් මාර්ගයට එකතු වෙන්න. මේ කේක් කලාව ඊට මහඟු පිළිතුරක්. කේක් කලාවට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධව අපි පොඩි ව්‍යාපාරයක් කරගෙන ගියොත් අපිට අපේ පවුලේ ආදායම් මාර්ගයට එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආදායම් මාර්ගය වැඩි කරගන්න තවත් එක වැදගත් සුවිශේෂී දෙයක් යාදින තමයි අද මේ හදන්නේ. අපිට පුළුවන් ගෙදර ඉඳන්ම වෙඩින් කේක් හදලා අපේ ආදායම් මාර්ගය ශක්තිමත් කරගන්න උදව්වක් වෙන්න. ඉතින් අපි බලමු කොහොමද වෙඩින් කේක් කෑල්ල හරියටම රසවත්ව ඉතා පහසුවෙන් අඩු මිලට හදාගන්න කියලා. ඉතින් යම් දෙයකට ආසාවක් තියෙනවනම් ඒ දෙයට කැමැත්තක් තියෙනවනම් හිතුවක් දෙයක් කරන්න බැහැ කියන දේ ඔයාලා හොඳින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් කවදාවත්ම කේක් හදපු නැති කෙනෙක් ඉතාම අපූර්වට කේක් හදලා ෆොටෝ එවද්දි ඒ ගැන හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් මේ වෙඩින් කේක් උත් ඒ විදිහටම හදාගන්න. බය වෙන්න එපා, ඔයාලගේ පළවෙනි පාර වුණත් මේ වෙඩින් කේක් හදන එක ඉතාම ලේසියි. මේ කියන විදිහට මේ දේවල් ඒ විදිහටම කරන්න. එතකොට ඔයාලට හරියට රසවත් වෙඩින් කේක් එක හදාගන්න පුළුවන්. අද මේ වීඩියෝ එක බලලා ඔයාලේ වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අද එක තියෙනවා නම් subscribe කරලා එක දෙන්න දිගටම Fine and Tasty YouTube channel එකත් එක්ක. ඊළඟම තියෙන පුංචි bell icon එක click කළාම ඔයාලට පුළුවන් Fine and Tasty upload කරන අලුත්ම වීඩියෝ එවලිම බලා ගන්න. ඉතින් මේ වීඩියෝ එක කොටස් දෙකකින් යන්නේ මොකද එකම වීඩියෝ එකේ මේ කොටස් දෙකම පෙන්වන්න දිගු කාලයක් යන නිසා මම මේක කොටස් දෙකකට තමයි ඉදිරිපත් කරන්නේ. අද මම ඉතින් ඔයාලට කියා දෙන්න යන ඉතාම වැදගත් පාඩමක්නේ. නිවසින් දැම්ම ආදායමක් උපයන්න පුළුවන් කේක් කලාවට අත්‍යවශ්‍ය වුණ වෙඩින් කේක් එකක් කොහොමද රසවත්ව නිවැරදිව හදාගන්න කියලා අද කියා දෙනවා. ඉතින් මේ ඔක්කොම බලලා ඒ විදිහටම නිවැරදිව ඉගෙන ගන්න. මෙහි විශේෂත්වය වෙන්නේ දැන් අපි වෙඩින් කේක් වලදී මාස ගණනක් පල් කරන පරණ වෙඩින් කේක් එක නෙමෙයි හදන්නේ. පරණ කාලේ වෙඩින් කේක් එක හැදුවේ මාස ගණනක් පළතුරු දාලා පල් කරලා රටින්දි දාලා තද කළු පාටින් ලැබෙන වෙඩින් කේක් එකක්. ඒකේ රටින්දි දාලා තමයි අස්වැන්න වැඩි කරගන්නේ. නමුත් දැන් ඒ වගේ වෙඩින් කේක් හදන්නේ නැහැ. දැන් හදන්නේ গোল্ডන් වෙඩින් කේක් එක. গোল্ডන් වෙඩින් කේක් එක කියන්නේ අපේ වෙඩින් කේක් එකේ කලයක গোল্ডන් කලය තමයි එන්නේ. ඉතින් මේ গোল্ডන් වෙඩින් කේක් එක අපි මාස ගණන් සති ගණන් පල් කරන්නේ නැහැ. අපිට ඉතා ඉක්මනින්ම රසවත්ව හදාගන්න පුළුවන් වෙඩින් කේක් එකක් තමයි මේ গোল্ডන් වෙඩින් කේක් එක. ෆ්‍රෙෂ් ෆුඩ් දාලා රන්වන් පැහැයට තමයි අපි හදාගන්නේ. ඉතින් මේ රසවත් গোল্ডන් වෙඩින් කේක් එක පහසුවෙන් නිවැරදිවම අඩු වියදමින් හදන විදිය දැන් අපි බලමු. මේ වීඩියෝ එක බලන අය අතරේ කවුරු හෝ ඇති මේ වෙඩින් කේක් එක හදන්න අමාරුයිනේ කියලා අතහැරලා දාපු. එහෙම අතහරින්න එපා. දැන් ඔයාලට පුළුවන් තනිවම ඔබේ විවාහ උත්සවයකට උනත් එහෙම නැත්නම් ඥාති කෙනෙක්ගේ යාළුවෙක්ගේ උනත් වෙඩින් කේක් එක හදන්න ඇනුමක් වශයෙන් හරි බාර ගන්න. ඉතින් මේ ප්‍රමාණයම දාලා තියෙන්නේ අඟල් 2.1 කෑලි 55කට පමණ. වෙඩින් කේක් වල ප්‍රයිසස් තීරණය වෙන්නේ මෙන්න මේ කේක් කෑලි සයිසස් මත. ඒ කියන්නේ අපි වෙඩින් කෑල්ලකට මිල නියම කරන්නේ වෙඩින් කේක් කෑල්ල ප්‍රමාණය මත. සාමාන්‍යයෙන් 2.2 2.1 තමයි යන පොඩිම සයිස් එක. ඊට වඩා ඔයාලට අවශ්‍ය විදිහට කෑල්ල සයිස් එක ලොකු කරගන්න පුළුවන්. අද මේ ප්‍රමාණය දාලා තියෙන්නේ අඟල් 2 අඟල් 1 කෑලි 55කට පමණ, එහෙම නැත්නම් අඟල් 2.2 කෑලි 25කට පමණ. ඉතින් ඔයාලට අවශ්‍ය කෑලි ප්‍රමාණය අනුව ද්‍රව්‍ය අවශ්‍ය විදිහට අඩු වැඩි කරලා යොදා ගන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලට කෑලි 200ක් 300ක් අවශ්‍යයි නම් මේ ප්‍රමාණය ඒ හා සමානව වැඩි කර ගන්න. මෙතන මම රතු සහ කොළපාට චෙරි දෙකෙන්ම ගෙඩි අරගෙන කුඩා කෑලි කපාගෙන තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් කපපු කෑලි වුණත් මේ වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. සමහර විට ඕඩර් කරන අය ඉල්ලනවා චෙරි ගෙඩියේ ලොකු කෑලි තියෙන්න ඕනේ කියලා. ඒ වෙලාවට චෙරි ප්‍රමාණය වැඩි කරලා චෙරි ගෙඩිය දෙකට කපන්න පුළුවන්. මේ গোল্ডන් වෙඩින් කේක් වල මිල වැඩි වෙන්නේ මේ චෙරි කජුයි වල මිල අධික නිසා.
ඉතින් ඒ වගේම කැන්ඩිඩ් පීල් ටිකක් පොඩි කෑලි කපා ගන්න. ගුරු දෝසි කුඩා කෑලි කපා ගන්න. කජු කෑලි කපන්න. ඒ වගේම සුල්තානා පුහුල් දෝසි කුඩා කෑලි කපා ගන්න. පුහුල් දෝසි ගනිද්දි අලුත්ම ඒවා බලලා ගන්න. ඉතත් අදින් සීනි කැට විතරක් තියෙනවා නම් ඒවා පරණ පුහුල් දෝසි. ඇතුළත පුහුල් කෑලි හොඳට තියෙනවා නම් තද ගතිය යුක්ත නැත්නම් ඒවා හොඳම පුහුල් දෝසි. ඒ වගේම සුල්තාන වර්ගත් තියෙනවා. ඔයාලට පුළුවන් කැමති සුල්තාන වර්ගයක් අරගන්න. මිල අධික සහ පොඩි රස වෙනසක් දීම තමයි මේ සුල්තාන වලත් වෙනස තියෙන්නේ. සුල්තාන එතරම් මිලක් වෙන්නේ නැහැ. සුල්තාන වල මිල ඉතා අඩුයි. මෙතන මම අඩු වියදමින් කරන රසවත්ම ගෝල්ඩන් වෙඩින් කේක් එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට පළතුරු කෑලි අපි ඔක්කොම කුඩා කෑලි වලට කපා ගන්නවා එක සමානව. ඒ වගේම කුළුබඩු මිශ්‍රණය අපිට පෙළඳපළින් මිල දී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී උනත් හදා ගන්න පුළුවන්. එසන්ස් වර්ග සහ බ්‍රැන්ඩි අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම ගෝල්ඩන් සිරප් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු හදන විදිහ. භාජනයකට මම කපාගත් කැන්ඩිඩ් පීල්, ඉඟුරු දෝසි, සුල්තානා, චෙරි, කජු, පුහුල් දෝසි ටික දාගන්නවා. ඔයාලට කැමති නම් සුල්තානා කපන්නේ නැතුව දාගන්නත් පුළුවන්. නැත්නම් සුල්තානා දෙකට කපලා දාන්න මේ විදියට. රට ඉඳිනම් කොහෙත්ම ගන්න එපා. රට ඉඳි දානවා කියන්නේ අපේ කේක් එකේ පාට වෙනස් වෙනවා වගේම කේක් එක ඇලෙන ගතියකින් යුක්ත වෙනවා. ගුලියක් විදිහට හැදෙනවා. ඒ වගේම රසත් වෙනස් වෙනවා. කේක් එක කළු පාට වෙන්නේ මේ රට ඉඳි නිසා. ලස්සන ගෝල්ඩ් කලර් එකක් එන්නේ නැහැ රට ඉඳි දැම්මම. බොහෝ දෙනා කරන්නේ පළතුරු අඩු කරලා රට ඉඳි වැඩි කරලා අඩු වියදමින් වැඩි කේක් ප්‍රමාණයක් ගන්න එක. නමුත් එහෙම කරන්න එපා. රසවත්ව නිවැරදිව හදන්න මේ විදිහටම. මොකද ගොඩක් දෙනා ඉතාම අඩු මුදලට වෙඩින් කේක් කෑලි අලෙවි කරනවා. ඉතින් ඔයාලටම තේරෙයි මේ කේක් එක හදනකොට ඒ ගණන් වලට කේක් දෙන්න පුළුවන්ද කියන එක. ඒ නිසා හරිම විදිහට හරිම දේවල් දාලා හදන්න. එතකොට අපිට රසවත්ව ඉතා නිවැරදිව මේ කේක් එක හදා ගන්න පුළුවන්. දැන් මේ සියල්ලම හොඳින් කලවම් කරනවා. දැන් මම මේ විදිහට වැනිලා එසන්ස් ටිකක් දානවා. ඊළඟට රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, ඔරෙන්ජ් එසන්ස් ටික දාගන්න ඕනේ. ඊළඟට මම කුළුබඩු මිශ්‍රණය එකතු කරනවා. කුළුබඩු මිශ්‍රණය ගනිද්දී අලුත්ම එකක් ගන්න. සැර අඩු වුණොත් කේක් එකට නියමිත සුවඳ රසය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් gedara දීම මේ කුළුබඩු මිශ්‍රණය හදා ගන්න. ඊළඟට බ්‍රැන්ඩි එකතු කරන්න.
දැන් මේ සේරම කලවම් කරන්න ඕනේ හොඳින්. ඒ වගේම ඔයාලා කැමති නම් මේ වෙලාවේ චෙරි එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. මොකද සමහර අය කියනවා චෙරි අමුවෙන්ම අපිට දෙන්න බේක් කරන්නේ නැතුව කියලා කේක් එකේ. එහෙම කෙනෙක් ඉල්ලනවා නම් චෙරි මේ වෙලාවේදී බේක් කරන මිශ්‍රණයට එකතු කරන්න එපා. ඒ වගේම මේ දිලිසෙන රතු පාට කොළ පාට ඒ විදිහටම තියාගන්නත් අපිට බේක් නොකර ගත්තම පුළුවන්. ඉතින් චෙරි දාලා බේක් කළා කියලත් පාට ගොඩාක් වෙනස් වෙන්නේ නැහැ. පොඩි පාටක් හිටිනවා. නමුත් චෙරි ගෙඩියේ ස්වභාවික වර්ණයම අපිට අවශ්‍යයි නම් චෙරි යොදා ගන්න නැතුව මේ බඩු ටික දාලා මිශ්‍රණය හදා ගන්න. ඉතින් එහෙම කැමති නම් ඔයාලට පුළුවන් චෙරි ටික මේ වෙලාවෙ නොදා බේක් කළාට පස්සේ චෙරි කැරි ටික එකතු කරන්න. එතකොට බේක් නොකර චෙරි ටික අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ පළතුරු ටික තියාගන්න දවස් ප්‍රමාණය ඔයාලට වැඩි කරගන්න පුළුවන් කැමති විදියට. නමුත් මේ කේක් එකට එහෙම වැඩිපුර පළතුරු පල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතා රසවත්ව හරියටම හදා ගන්න පුළුවන්. දැන් මම গোল্ডেন සිරප් ටික එකතු කරලා නැවතත් මේ පළතුරු මිශ්‍රණය හොඳින් කලවම් කරනවා. මේ විදියට හොඳින් කලවම් කළාට පස්සේ ඔයාලට පේනවා අපේ පළතුරු ටික. දැන් මේ ටික හොඳ පිරිසිදු වියලි භාජනයකට දාලා වහලා තියන්න දවස් දෙකක්. මතක තියාගන්න වියලි භාජනයක වතුර තියෙන භාජනයක දාන්න එපා පළතුරු සවුත්තු වෙන්න හේතුවක් වෙනවා. අපිට අවශ්‍ය නම් දවසින් උනත් ගන්න පුළුවන්. දවස් 3න් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් සතියක් උනත් මේක තියාගන්න පුළුවන් මේ පළතුරු ටික කපලා හදලා. මේ විදිහට පළතුරු කපලා අපිට කැමති කාලයක් තියාගන්න පුළුවන්. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඉතාම ෆ්‍රෙෂ් කේක් එකක් හදාගන්න පුළුවන් දවස් 2ක් පළතුරු තිබ්බම හොඳටම ප්‍රමාණවත්. දැන් අපි දවස් 2කට පස්සේ කේක් එක හදන විදිහ බලමු. කේක් එක හදන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ප්‍රමාණය මම සඳහන් කරලා තියෙනවා වීඩියෝ එකේ. ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා ඒ අවශ්‍ය ද්‍රව්‍ය ටික සඳහන් කරගන්න. බටර්, රුලං, විතර, සීනි අවශ්‍ය ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රුලංගනේදී අන්තට රන්නන් පාට වෙන තෙක් අඩු ගින්දරේ කබල බෙදලා ගන්න. අඩු ගින්දරේ කරන්නේ නැත්නම් රුලං ඉක්මනින්ම රත් වෙලා වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යන්තම් බෙදුණා නැති. දැන් අපි බලමු කේක් එක හදාගන්න කොහොමද කියලා. දැන් මම මුලින්ම සුදු මද ටික බීට් කරගන්නවා හොඳින්. මේ වගේ පෙනෙනකම් මම මේ සුදු මද ටික බීට් කරනවා. ඊළඟට වෙනම භාජනයකට කහ මද ටික දාලා නැවතත් බීට් කරනවා. ඒ භාජනයේ තියෙන කහ මද විතරයි. දැන් මේ වගේ ටික වෙලාවක් බීට් කරලා සීනි ටික ටික දදා බීට් කරගන්න ඕනේ කහමද තියෙන මිශ්‍රණයට. කහමද මිශ්‍රණයට තමයි අපි සීනි ටික ටික දදා බීට් කරන්නේ. මම සීනි හතර පාරකට දාලා බීට් කරනවා. ඒ කියන්නේ එකවර දාන්නේ නැහැ ටික ටික මම හතර පාරකට දාලා බීට් කරනවා. දැන් ඔයාලට පේනවා මේ කහමද ටික
සුදු පාටින් බීට් වෙලා තියෙනවා. සීනි ටිකක් යන්තම් ඉතුරු වෙලා තියෙනවා. හොඳටම දිය වෙන්න අවශ්‍ය නැහැ සීනි ටික. යන්තම් ඉතුරු වුණාට යන්තම් කැට තිබ්බට කමක් නැහැ. දැන් මම බීට් කරගත්ත සුදු මද ටික මේ සීනි බිත්තර මිශ්‍රණයට දාලා නැවතත් බීට් කරනවා. මම මේ ටික බීට් කළේ ස්පීඩ් එක 3 අගයට දාලා. ඉතින් හරියම පහසුයි මේ කේක් එක හදන්න. බය වෙන්න එපා. දැන් මම බටර් ටික ටික දාලා බීට් කර ගන්නවා. දැන් අපේ මේ මිශ්‍රණයේ බටර් බිත්තර කහමද බිත්තර සුදුමද සීනි කියන ටික ඇතුළත් වෙලා තියෙන්නේ. බීට් වුණාට පස්සේ මම මේකට රුලන් ටික එකතු කරගෙන ටිකක් බීට් කර ගන්නවා. රුලන් ටික යන්තම් කබලේ බැදලා තමයි මේ දාගත්තේ. එතකොට රුලන් වලිනුත් ලස්සන gold color එකක් එනවා. කබලේ බදිද්දි මම කලින් සඳහන් කළා වගේ අඩු ගින්දරේ හැඳි ගාමින් බදින්න නැත්නම් රුලන් කළු වෙනවා ඉක්මනින්. දැන් මේ විදිහට රුලන් ටික ටික එකතු කරගෙන බීට් කර ගන්නවා මම. හොඳයි මේ තියෙන්නේ බීට් කළ අපේ අවසාන කේක් මිශ්‍රණය. දැන් මේකට අපි දවස් දෙකක් රස පදම් වෙන්න තියපු පළතුරු ටික එකතු කරනවා මෙන්න මේ විදියට. මතක තියාගන්න ඔයාලා චෙරි එකතු කරන්නේ නැත්නම් පළතුරු එකට චෙරි එකතු කරන්න එපා මේ වෙලාවේදී. බේක් කළාට පස්සේ අපිට චෙරි එකතු කරගන්න පුළුවන් චෙරි වල පැහැ රැක ගැනීමට වගේම චෙරි අමුයෙන් ඉල්ලන කෙනෙක් ඉන්නවනම්. පළතුරු ටික දාලා හොඳින් කලවම් කරන්න මේ අපේ කේක් මිශ්‍රණයට. ඊළඟට අපි අවන් එක ප්‍රී හීට් කරගන්න ඕනේ මේ වෙලාවේදී සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක්. ඒ අතරේ අපි ට්‍රේ එක ලෑස්ති කරගනිමු. කිලෝ 2 කේක් ට්‍රේ එකක් මේ සඳහා ප්‍රමාණවත්. මේ ප්‍රමාණවලට, ඒ කියන්නේ අද අපි ගත්ත ප්‍රමාණවලට කිලෝ 2ක කේක් ට්‍රේ එක ප්‍රමාණවත්. මම මේ වගේ කිලෝ 2කේ තැටි අරගෙන පත්තර කොළ 6ක් විතර දා ගන්නවා. සුදු පාට කඩදාසි කොළ උනත්
මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් පත්තරකොළ නොවනවා නම් ගොඩක්ම හොඳයි. නමුත් මේ දවස්වල සුදු පාටකොළ හොයාගන්න විදිහක් නැති නිසා පත්තරකොළ යොදා ගන්නවා. මොකද පත්තරකොළ වල තියෙන කාබන් එක අපිට සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. නමුත් අපි මේ පත්තරකොළේට උඩින් ඔයිල් පේපර් එක යොදන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. සුදු කොළය ගත්තම किसी प्रश्न ऑयल पेपर अवश्य नाला पुल पत्र सुट कड़ दासी की भत्त कोल की सुट अन्नी को अरगने हया दागा के तटीट इला पत्र पावचिकर मेवागे ऑयल पेपर का कीटोडी दागा वाल सुल पावचिकर कमी क्या मेवेट ऑयल पेपर का पावचिकर पुलवा नम सुले अकुर मेतनीसा එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් කැමති නම් ඔයාලට පුළුවන් ඔයිල් පේපර් එකක් යොදා ගන්න. මම මෙහෙම කියන්නේ මොකද මං කලින් සඳහන් කළා වගේ පත්තරකොළවල තියෙන කාබන් රත් වෙනකොට අපේ කේක් වලට උරා ගන්නවා. ඉතින් දැන් මේ ඔයිල් පේපර් එක උඩින් මේ විදිහට අපි නැවත බටර් ටිකක් ගාලා මේ විදිහට කොළේ අලව ගන්න ඕනේ කේක් තැටියට. ඒ වගේම ඔයිල් පේපර් එක උඩිනුත් බටර් ටිකක් ගා ගන්න. හරි දැන් මම කේක් තැටිය සූදානම් කරගෙන තියෙන්නේ. දැන් මේ සූදානම් කරගත තැටියට අපි අපේ හදාගත්ත කේක් මිශ්‍රණය දාගන්න ඕනේ. මේ විදිහට කේක් මිශ්‍රණය දාලා තැටිය සකස් කරගන්න මේ විදිහට බැලන්ස් වෙන්න වටේටම යන්න පොඩ්ඩක් තට්ටුවක් දාලා හදාගන්න. මේදියට හදාගත්ත අපේ කේක් තැටිය සෙල්සියස් අංශක 150කට පැය එකමාරක් බේක් කරන්න ඕනේ. මේ කේක් එක උසට පිම්බිලා එන කේක් එකක් නෙවෙයි. තරමක උසක් එනවා. නමුත් සාමාන්‍ය බටර් කේක්, චොක්ලට් කේක්, රිබන් කේක් ඒ වගේ කේක් වල අපි බේකින් පවුඩර් දාලා බේකින් සෝඩා දාලා කේක් එක පොම්බලා ගන්නවනේ. අන්නේ පොම්බලා ගන්න එක මේ වෙඩින් කේක් වල නැහැ. කේක් එක අපි හැදුවට පස්සේ කුඩු කරනවනේ. ඒ නිසා මේ කේක් එක එහෙම පිම්බිලා එන්නේ නැහැ. තරමක පිම්බෙන ගතියක් තියෙනවා බිත්තර තියෙන නිසා. නමුත් අර සාමාන්‍ය කේක් එකක් වගේ පිම්බෙන්නේ නැහැ. අනිත් එක අනිත් කේක් වගේ සොෆ්ට් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කේක් එක උස එන්න සොෆ්ට් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. මේ කේක් එක හැමින් හැමින් පළතුරු ටික ඕවර් බේක් නොවි කේක් එක අමු නොවි केक एक बेक कर अवश्य ऐसा सेल्सियस अंश एक पनाहट मार मेक बेक करवाड़ पुल के बेक पास टूथ पिक टेस्ट के कल बल इकने अमुद नदी टूथ पिक दवा अवश्य इवर नाट पास දැන් මේ තියෙන අපි බේක් කරගත්ත අපේ කේක් එක. මේ කේක් එක අපි හොඳින් වහලා තියන්න ඕනේ නිවෙන්න. දවසක්ම නිවෙන්න තියෙනවා නම් හොඳයි. නමුත් ඔයාලට හිතෙනවා නම් මේක දැන් හොඳටම නිවිලා තියෙන්නේ පැය 4ක් 5ක් ගියාට පස්සේ හොඳටම නිවිලා තියෙන්නේ කියලා ඔයාලට කේක් එක හදන්න පටන් ගන්න පුළුවන්. නමුත් දවසක් නිවෙන්න තියෙනවා නම් ඉතාම හොඳයි. දැන් මම මේ කේක් එක දවසක්ම නිවෙන්න වහලා තියෙනවා. හොඳින් වහලා තියන්න සතුන්ට ඇතුලට යන්න බැරි වෙන්න වගේම වතුර වදින්නේ නැති විදිහට. ඉතින් කේක් එක බේක් කරන තැනට එනකන් අද අපි මේ වීඩියෝ එක බලුවා. කේක් එකේ ඊළඟ පියවර මම ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට ඔයාලට පහසුවෙන් රසවත් গোল্ডන් වෙඩින් කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතුරු වැඩ ටික මම ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්. Subscribe කළ එකට එන දිගටම ඔයාලට මේ වගේ තවත් රෙසිපි ඉදිරියට ඉදිරිපත් කරනවා.
ඉතින් මේ වීඩියෝ එකේ කරුණු ඉතා හොඳින් පැහැදිලි ඇති කියලා හිතනවා ඔයාලා හැමෝටම සුබ දවසක්